அப்படியே எத்தனை நாளைக்கு இவ்வளவு கேட்கறேன் ஸ்பீன் லைக் அப்புறம் மந்த்ஸ் இந்த லாஸ்ட் ஒன் வீட் இட் வாஸ் செகண்ட் வேவ் என்ன கால இண்டிபெண்டன்ஸ் கிடைக்கல இல்ல அகில தி அகில அகில தி சான்ஸ் That was fun. That was okay. What's up guys? Nama Lee. Recipe ekak denna yanne recipe ekak vitarak neme denna yanne ada api meal plan udaharana. Owada me recipe ekak pawichchi karala calorie 1000 ka meal plan ekak hada ganna udaharana pahak ekka tama udaharana dekak denawa e api hadana recipe ekeng portion ekak bhagayak pawichchi karala adata භාගයක් තියා ගන්නවා හෙටට ඒ එක භාගයකින් ෆැට් ලොස් වලට මීල් ප්ලෑන් එකක් මොන වගේ උදාහරණයක්ද අපිට දෙන්න පුළුවන් මසල් බිල්ඩින් වලට මොන වගේ උදාහරණයක්ද දෙන්න පුළුවන් බලමු දාලා පහවදා තම්බලා ගන්න එහෙම පුළුවන් හැබැයි මේක කරන්න අපිට වෙලා නැහැ මේ වෙලාවේ සෝ අපි යනවා අපි කෝයකට ගිහලා කෑන් බීන්ස් ගන්නවා සෝස් තියෙනව ගන්න එපා Alright guys, අපි දැක්ක රෙසිපි එකේ කැලරි 1500ක් විතර තියෙනවා ප්‍රෝටීන් ග්‍රෑම් 170ක් විතර තියෙනවා. දැන් අපිට මේ රෙසිපි එක පාවිච්චි කරලා තවත් කෑම එකතු කරගෙන අපේ දවසේ කැලරි ටාගට් එක අල්ලනවා නම් අපි උදාහරණයක් හැටියට ගමු වාගේ කැලරි ටාගට් එක 2100යි. දැන් මේ 2100ට කොච්චර කැලරිස් අවශ්‍යද රෙසිපි එකක් කරාම තව කැලරි 600ක් විතර අවශ්‍යයි. එතකොට මේ කැලරි 600 ගන්න ඔප්ෂන්ස් අපි බලමු. right උදාහරණ සරලම ඔප්ෂන් එකේ ඉඳන් සංකීර්ණම ඔප්ෂන් එකට යමු. පළවෙනි ඔප්ෂන් එක සරලම ඔප්ෂන් එක මේ රෙසිපි එකත් එක්ක රයිස් ග්‍රෑම් 500ක් වියපු බරෙන් අරන් මික්ස් කරලා කනවා. සරලම ඔප්ෂන් එක වෙලා නැත්නම් ඒක කරන්න පුළුවන්. දෙවෙනි ඔප්ෂන් එක ඊට වඩා ටිකක් සංකීර්ණයි. හැබැයි ලොකු විවිධත්වයක් නැහැ මෙතන. ඔය රයිස් ග්‍රෑම් 275ක් එක්ක ග්‍රෑම් 100ක් ඇවකාඩෝ. නැත්නම් ඇවකාඩෝ වලින් හම්බෙන කැලරිය ගියල්ලන්න රටක ග්‍රෑම් 25ක් මික්ස් කරගන්නවා රයිස් එකට. මේකෙන් හොඳ ෆැට්ස් හම්බෙනවා, ෆයිබර් ටිකක් හම්බෙනවා, මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් හම්බෙනවා. තුන්වෙනි ඔප්ෂන් එක දෙවෙනි එකට වඩා සංකීර්ණයි. පරිප්පු ග්‍රෑම් 100ක් රයිස් ග්‍රෑම් 300ක් බනානා නැත්තම් ඇපල් ගෙඩියක් රයිට් ග්‍රෑම් 100ක් විතර
මේ ඔප්ෂන් එකේ මයික්‍රෝනියුට්‍රියන්ට්ස් වැඩි විවිධත්වය වැඩි වාට පරිපු කරන ආසාවක් තියෙනවා මේ ඔප්ෂන් එක හොඳයි හතරවෙනි ඔප්ෂන් එක මේක හොඳයි ඔයා කිරි දාලා කැම කරන ආසාවක් ආව 50 ml of coconut milk right wow මිරිකල ගන්න coconut milk එකෙන් මිලිලීටර් 50ක් ගන්න ග්‍රෑම් 300ක් උයපු බරෙන් රයිස් එක ඇපල් ගෙඩිය තවත් එක ඔප්ෂන් එකක් මේ රෙසිපි එකත් එක්ක ඔයාට පාන් කන්න පුළුවන් පාන් පෙති 4ක් ගන්න පුළුවන් පරිප්පු ග්‍රෑම් 100ක් හදා ගන්න පුළුවන් කෙහෙල් ගිරි ග්‍රෑම් 100ක් ඒ වගේම යෝගට් එකක් දැන් ඔයාට පේනවා ඇති different types of meal plans ඔයාලා හදා ගන්න පුළුවන් ऑलराइट गाइस अभी देख कर रेसिपी का पाव चिकन ला वैना क्या हमें तोर ला कोहम द कैलोरी देदा से कसी ये का मील प्लान ने कर आवश्यक एम्बी में तोर गाने के ला देंग अभी बालमु आगे आरमुना नो फैट लॉस वैन ने पुला मसल बिल्डिंग वैन ने पुला मैं यानो मनो आगे क्या हमें तोर आने पुला ऐ ये वाके क्या हमें तोर मुलिम अभी कता करूं फैट लॉस प्लान ने खादनों को अभी मनो आगे हितान अभी हितान ने फालोइन दे दमा कैलोरी हिंगे गया कैलोरी हिंगे तिया गाने नत्ता का फैट लॉस ऐप लेने कैलोरी हिंगे तीयागन व्यायाम वेड करना कैम अड़को दिखम करना प्लान करना प्लान करना दिग्कालीन अदास्वे मुलिन पोडी कैलोरी हिंगे पावत लुकू कैलोरी हिंगे मुको लुकू कैलोरी हिंगे तीयागत्ता टग्गा लगे फैट बहि बट इक पावता अम्मारे वा धैर्य वा समय आपो का ఒక అనివారం 90කට 95කට කට්ටියට වෙනවා ප්ලෑන් එකක් ගහනවා කැලරි හිඟයක් පවත්නවා තව මොනවද අපිට අවශ්‍ය ඉන්නේ ෆැට් ලොස් ප්ලෑන් එකක් හදනකොට ඔය ප්‍රෝටීන් අගය ගැන හිතන්න ඕනේ ඔයාගේ ඇඟේ බර ගන්න එක දෙකෙන් වැඩි කරන්න බර ගන්න කිලෝග්‍රෑම් වලින් අපි 70 ගත්තොත් 140 140 50 අතර ඔයාට ප්‍රෝටීන් තියාගන්න ෆැට් ලොස් ප්ලෑන් එකේදී ඔයා කිලෝ 100ක් නම් එතකොට කීයද ග්‍රෑම් 200ක් දැන් ඔයාට තේරෙනවා මේ රෙසිපි එකෙන් ඔයාට ලොකු ප්‍රෝටීන් ප්‍රමාණයක් දැනටමත් හම්බ වෙනවා එතකොට ඔයාට ලොකු ලොකුවට හිතන්න ඕනේ නෑ ප්‍රෝටීන් ගැන ඉතුරු සෙලෙක්ෂන්ස් වලදී ඉතුරු කෑම තෝරනකොට හැබැයි ෆැට්ස් කාබෝහයිඩ්‍රේට් තියෙන්න ඕනේ කාබෝහයිඩ්‍රේට් ස්පෙෂලි තියෙන්න ඕනේ ඔයාව එනර්ජි ඔයාගේ ට්‍රේනින් වලට අවශ්‍ය එනර්ජි දෙන්න එතකොට ඔයා මොන වගේ කෑම බීමක් තෝරන්නේ ප්‍රෝටීන් බහුල කෑම වොලියුම් එක ප්‍රමාණය වැඩි කැලරිය අගේ අඩු කෑම එතකොට අපි පළතුරු වගේ තෝරනකොට කොහොමද උදාහරණයක් දුන්නොත් ඔයා කිහෙල් ගෙඩි ග්‍රෑම් 100ක් වෙනකොට ඔයා වෝටර්මෙලන් ග්‍රෑම් 300ක් විතර සලෙක්ට් කරනවා නැත්නම් ගස්ලව් ග්‍රෑම් 200 300ක් ප්‍රමාණය වැඩි කැලරි අගේ අඩුයි ඔල්සු පළතුරු වගේ දේවල් තියාගන්න එක වැදගත් මොකද ඒවෙන් මයික්‍රෝනියුට්‍රියන්ට්ස් හම්බ වෙනවා ෆයිබර් හම්බ වෙනවා මේවත් වැදගත් ඔයාගේ ෆැට් ලොස් ප්ලෑන් එකට මතක තියාගන්න මම දන්නවා හැමෝම හදිසි ඉක්මනින් රිසල්ට්ස් දකින්න අපේ ක්ලයන්ට්ස්ලත් ඉන්නවා සමහර අය කොච්චර කිව්වත් සති දෙක තුනෙන් හතරෙන් එකට්ටි බලාපොරොත්තු වෙන ලොකු චේන්ජ් හැබැයි අපේ සිස්ටම් එකේ අපේ කෝචින් සිස්ටම් එකේ ස්පෙෂලි අපි කෙටි කාලීන දේවල් කරන්නේ නැහැ අපි බලන්නේ ඔයාව ඔයාගේ අරමුණට අරන් ගිහලා ඒ රිසල්ට් එක තියාගන්න අවශ්‍ය ඩිසිප්ලින් එක දැනුමයි ඔක්කොමත් එක්ක කරන් යන්නේ ඒක සති දෙක තුනකින් කරන්න බෑ ගොඩක් වෙලාට මාස ගාණක් යනවා සමහර අයට අවුරුදු ගාණක් යනවා ඒක තමයි යථාර්ථ මේක ලේසි දෙයක් නෙමෙයි සරලයි හැබැයි ලොකු ඩිසිප්ලින් එකක් අවශ්‍යයි ආයේ ඒ සම්බන්ධව ස්ටඩි කරන්නත් අවශ්‍යයි ෆැට් ලොස් උදාහරණෙ මම මෙතන ස්ක්‍රීන් එකේ මේ පැත්තේ දාන්න දැන් අපි කතා කරමු මසල් බිල්ඩින් ගැන මසල් බිල්ඩින් වලට මොකක්ද අපි හිතන්න ඕනේ කැලරි සර්ප්ලස් එක හිතන්න ඕනේ ප්‍රෝටීන් අගේ හිතන්න ඕනේ දැන් ලොකු කෑම ප්‍රමාණයක් ගන්න තියනවා නම් අපි බලන්න ඕනේ ෆැට් ලොස් වගේ නෙමෙයි අනිත් පැත්ත අපි වැඩිපුර කැලරිස් අඩු කෑම ප්‍රමාණයකින් තියෙන කෑම ජාතක තමයි තෝරන්න ඕනේ මසල් බිල්ඩින් කරන ඔයා කැලරි සර්ප්ලස් එක මේන්ටේන් කරනවා ඒ වගේම ප්‍රෝටීන් ඉන්ටේක් එක ගන්න ඕනේ කොච්චරක්ද ෆැට් ලොස් වගේ නෙමෙයි එච්චර ලොකු ප්‍රමාණයක් අවශ්‍ය නැහැ ඔයාට ඊට වඩා අඩු ප්‍රමාණයකින් වැඩේ කරගන්න පුළුවන් කොච්චරක්ද ගන්න ඕනේ ඔයාට ගන්න තියෙන්නේ ඔයාගේ ඇඟේ බර කිලෝග්‍රෑම් වලින් අරන් වැඩි කරන්න 1.6 ඒ ප්‍රමාණය කෑම බීම වලින් ගන්න දැන් ඔයාට තේරෙන ඇති මේ රෙසිපි එකේ ප්‍රෝටීන් අගය ගොඩක් වැඩි ඒතකොට මේක අඩු කරගන්නවා මොන වගේ දේවල්ද කරන්න ඕනේ මේ රෙසිපි එක පොඩ්ඩක් කස්ටමයිස් කරගන්න ඔයා චිකන් බ්‍රෙස්ට් දාන ප්‍රමාණය ග්‍රෑම් 100ක් අඩු කරොත් එතනින් ප්‍රෝටීන් ග්‍රෑම් 30ක් විතර අඩු වෙනවා ඒ කැලරි ප්‍රමාණය අනිත් කෑම තෝරනකොට පාවිච්චි කරන්න පුළුවන් දැන් මසල් බිල්ඩින් කරන කෙනෙක්ට එන්න පුළුවන් බාධක මොනවද ලොකු කෑම් ප්‍රමාණයක් කන්න වෙන්න පුළුවන් එයාගේ අරමුණට යන්න ස්පෙෂලි මේක දිනපතා කරනකොට අමාරුයි ඒතකොට අපි කෑම සිලෙක්ෂන් වලදී තෝරන්න ඕනේ ප්‍රමාණය අඩුයි කැලරි අගේ වැඩි උදාහරණයක් දුන්නොත් දැන් මේ කෑම සිලෙක්ට් කරනකොට මොනවද අපි හිතන්න ඕනේ කැලරි අගේ වැඩි කෑම ප්‍රමාණය අඩු ඒතකොට අපිට වැඩිපුර කන්න ලේසි වෙනවා ඒතකොට මොන වගේ සිලෙක්ෂන් එකක්ද යන්න ඕනේ අපි non fat fresh milk වෙනුවට full fat fresh milk තෝරනවා අපි රට කජු වෙනුවට අපි peanut butter තෝරනවා සමහරවිට අපි රතු හාල් වෙනුවට අපි සුදු හාල් තෝරනවා අපිට අර ලේසියෙන් කන්න වැඩි ප්‍රමාණයක් කන්න ලේසි වෙනවා පළතුරු තෝරනකොට ෆැට් ලොස් වගේ නෙමෙයි ඒකේ කෙලින්ම ඔපොසිට් එක තමයි අපි කරන්න ඕනේ. අපි වැඩිපුර වොලියුම් එකක් තියෙන කැලරි අඩු වෝටර්මෙලන් වගේ නෙමෙයි දැන් සෙලෙක්ට් කරන්නේ. අපි මොනවද සෙලෙක්ට් කරන්නේ? කිහෙල් ගෙඩි.
avocado calorie bahula kema jati palaturu jati right guys mama hitena recipe ek enjoy karanne athi kiyala man hitena meka convenient recipe ak wei yata loku calorie pramanayak loku protein pramanayak ganna e wage ma hadala wata una fridge eke daagena tiyagena pahuwa dara pawichchi gannat puluwa owage meal plan ekak anu den ඔයාට ඔයාට ආවේනික meal plan එකක් හදාගන්න අපේ මේ වීඩියෝ එක පාවිච්චි කරලා අපේ අනිත් nutrition සම්බන්ධව recipe සම්බන්ධව තියෙන videos පාවිච්චි කරලා ඔයාලට කරන්න පුළුවන්. හැබැයි ඔයාට අපේ service එකට join වෙන්න ඕන නම් අපෙන් planning කරගෙන ඔයාගේ දිගුකාලීන goal එකට අපිත් එක්ක යන්න ඕනේ නම් ඔයාට පුළුවන් අපේ online coaching වලට join වෙන්න. මේ දවස්වල offer එකක් යනවා අපි package 2 එක දෙනවා package 4 එකේ price එකට message එකක් දාන්න call එකක් ගහන්න join වෙන්න. Alright guys මම හිතනවා මේ video එක enjoy කරන්න ඇති කියලා. සුබ නත්තලස් සුබ අලුත් අවුරුද්දක් Hopefully 2021 2020 වගේ නෙමෙයි වෙයි කියලා අපි හිතනවා. ආය